රැකියාවගේ පෞද්ගලික ප්‍රශ්නයක්. මම අපේ රැකියාව විදිහට මම ආහාර පිළියෙල කිරීම කරන්නේ. ඔව්. ඉතින් මම අස්මාන් සත ගන්න අස්මාන්ස පිළියෙල කරනවා. ඔව්. ඒක මගේ මේ මෙහෙමයි මහත්තයෝ, එහෙම මට මස් මාංශ අත ගන්නවා කියන කාරණේ මේදී මේ කාරණයක් තියෙනවා. ඔබ මස් මාංශ අත ගෑවත් මස් මාංශ වෙළඳන් කළත් කඩේ පංචශීලයේ දුර්වල වෙන්නේ නැහැ. තේරෙනවද? පංචශීලයේ දුර්වල වෙන්නේ නැහැ. හොඳේ මට බුදුරජාන් වහන්සේගේ ධර්මයට අදාළව විග්‍රහ කරන්න ඕනේ. පංචශීලයේ උඩ ඔබ උදේ සමාදන් වෙලා කඩේ ගිහිල්ලා බත් පාසලයකට මාළු වික්කා කියලා පංචශීලයේ දුර්වල වීමක් නැහැ. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන කාරණා තුන සීලයටයි අදාළ කරන්නේ. තේරෙනවද? එතකොට සම්මා වාචාවන් සම්මා කම්මන්තයන් දෙකම ඔබ තුල දුර්වල වෙන්නේ නැහැ. මස් මාළු මේ කඩේ මේ හෝටලේ වික කියලා. තේරෙනවද? නමුත් ඊළඟ ආජී අංගේ තමයි සම්මා ආජීවය. එතකොට සම්මා ආජීවය කියන්නේ මොකද්ද? මස් මාංශ වෙළඳන් කරන්නේ එක අංගයක්. තේන්න. එහෙනම් ඉතින් සම්මා ආජීවය කියන කාරණේදී අර ආජීව අට්ටමක කිසීලයේ කියන කාරණේදී මහත්යෝ ඔය සිල්පදේ බිඳෙනවා. තේන්නද? පංචශීලයේදී බිඳෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ. පංචශීලයේ බිඳෙන්නේ නැහැ. දැන් ඔය ඉතින් ඉස්සෙල්ලා මම අර ලග්ගර ප්‍රදේශයේ ඔය වගේ මෙහෙම ධර්ම සාකච්ඡාවක් කරන වෙන ගමේ කෙනෙකුත් ඔතන ඉඳලා ඉතින් දැන් ඔය ප්‍රශ්නේ විග්‍රහ කරද්දී ඒ මහත්යා ගිහිල්ලා ඒ මහත්යාගේ ලොරි එහෙම නතර කරලා කන තැන මේ මිනිස්සයා එදා ඉඳන් මස් මාළු නවත්තලා කඩේ. තේන්නේ? මස් මාළු නවත්වාම අවසානේ කඩේ වැහුවා. තේන්නේ? කඩේ වහන්න උනා. මොකද ඊට පස්සේ ලොරි කට්ටිය අර මේ නතර කළේ. ඕම ඉන්නකොට ඔය මං හිටියේ කුටියට තව කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා. ඇවිල්ලා කියලා කිව්වා මේ මහත්තයා කියලා. අනේ බලන් ස්වාමීන් වහන්සේ, ඉතින් මං අරිඥාන හාමුදුරන්ගෙන් බණ ඇහුවා. මම කඩේත් වහන්න සිද්ධ වුණා මේ හේතුව නිසා. දැන් මම හරි අමාරු මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවාම නෑ මේ කඩේ මස් මාළු වෙන දාං කිරීම මේ ආජීවත් මොන විකාරයද? කවුද එහෙම කියන්නේ? ඒ ප්‍රශ්නයක් නැහැ කියලා අර මිනිස්සයා කඩේ ඇරියා. ඇරලා දැන් අදටත් ඒ මිනිස්සයා මට බයිනවා. බලන්නකො මේ අරිඥාන හාමුදුරුවෝ කියපුවට මගේ කඩෙත් වහලා. ඉතින් මහත්තයෝ දැන් මම එදා ඔය මේක පංචශීලයයි ආජීවට්ටමක සීලයයි කියලා බෙන් කරලා කියන්නේ ගියේ නැහැ. තේන්නාද? මං කියන්නේ ගියේ ආජීව ඔබ මස් මාංශ වික්කොත් ආජීවට්ටමක සීලයට අදාළව සීල්පදේ බිඳෙනවා කියලා. තේන්නාද? පංචශීලයට අදාළව මං එයාට විස්තර කරන්න ගියේ නැහැ. අරහාමුදුරුවෝ ඊට පස්සේ අරග කරලා දැන් ඒ මහත්තයා දැන්ටත් මට බයිනෝ. මොකද ඒ නිසා ඔබ මස් මාංශ කඩේ වික්කා කියලා පංචශීලයේ දුර්වල වෙන්නේ නැහැ. නමුත් ඒක විකුණනවා නම් ආරෂ්ඨාංගික මාර්ගයේ පස්වෙනි මාර්ගාංගයේ දුර්වල. ඒ පස්වෙනි මාර්ගාංගයේ දුර්වල වුණොත් 6-7-8 අනිවාර්යයෙන්ම දුර්වලභාවයට පත් වෙනවා. තේන්න? නමුත් ඔබ කියයි නැහැ මම මේ මස් මාංශ විකුණන බව ඇත්ත. නමුත් මා තුල සම්මා වායාමයන් තියෙනවා. හොඳේ මා තුල සම්මා සතිය තියෙනවා. මා තුල සම්මා සමාධිය. ඒක වෙන්න පුළුවන්ද? ඒක වෙන්නේ කොහොමද? සම්මා සම්මා වාචා සම්මා මේ ආජීවය කියලා කියන්නේ ආජීව අට්ටමක සීලෙන් පෝෂණය වෙච්ච තැන. ඒතකොට සම්මා වායාමයන් කියන්නේ ආජීව අට්ටමක සීලේ ආරක්ෂාව තුල ඉඳන් පින්කම් කරන තැන. තේන්න? දැන් ඔබ අද උදේ ආවේ කඩේ මාළු පාසලයක් විකුණනා නම් ඔබ ආජීව අට්ටමක සීලේ තුල හිටියද? එතන මේ වැඩ කරන්නා වූ දැන් මේ මොහොතේ කරන්නා වූ පින්කම සම්මා වායාමයක් බවට පත් වෙයිද? නෑ. දැන් ඔබ හිතන්න ඕනේ මම කියන දේ කියලා කියන්න එපා ඈ. ඕක දැන් ඔබ තව සංඥාසය කෙනෙකුට කිව්වොත් මටත් බණී ආයිම තා මොන හරි කියලා. තේරෙන්නේ? මම මට තේරෙන විදිහින් මම ගැලපුවේ මට වඩා තේරෙන කෙනෙක් ඉන්නවනම් මන් දන්නේ මේ මොනවා කියයිද කියන්නේ. මට තේරෙන විදිහට නම් සම්මා ආජීවය කියන කාරණේදී ආජීව අට්ටමක සීලේ පරිපූර්ණ භාවයට යා ඉන්න ඕනේ. තේරෙන්නා? ඔය බෑ ඉන්න ඕනේ. එච්චරයි, වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මස් මාළු කෑම නෙමෙයි මම කියන්නේ. වෙළඳාම ගැන මේ කියන්නේ. හොඳද? මස් මාළු කෑම ඔය කිසිම දෙයකට අදාළ නැහැ. එයාට මුකුත්ම ගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙළඳාම කියන කාරණේදී මාට සම්මා ආජීවය කියන ශිල්පදේ දුර්වලභාවයට පත් වෙනවා. තේන්න? ඉතින් ඒ නිසා මේ ඒ කාරණේ නම් උතන තියෙනවා. නමුත් මම මෙහෙම කුවා කියලා ඔබ හෝටලේ වහන්න යන්න එපා ඈ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක මෙහෙම කරන්න එපා. නමුත් ඔබ මාර්ගය තුල හිත වැඩෙනකොට ඔබ දකිනවා මේ මස් මාළු තුලින් මල් ලබන්නා වූ ආදායමට වඩා, තේන්නද, මේක අතහැරීම තුල මල් ලබන්නා වූ ධර්මයේ ආදායම ඊට වඩා කෝටි ගුණයක් වැඩි කියලා. තේන්න? ඒක සකස් කරන්නේ සම්මා දිට්ඨිය විසින්. තේන්න? එතනදී ඔබ ඊට පස්සේ ඔබේ ව්‍යාපාරේ කාට හරි බදු දීලා
එතනිනුත් ඔබ ගන්න ආදායම ලබලා ඔබ වෙනත් සුදුසු ව්‍යාපාරයකට අරක වහලා දානවා කියන කාරණේ ධර්මයට අදාළ නැහැ. තේන්න? අරක වහලා දානවා කියන කාරණේ ධර්මයට අදාළ නැහැ. තේන්න? ඒ නිසා ඒක සුදුසු කෙනෙකුට හොඳ මේ ආදායමට සරිලන ගානකට බදු දීලා ඔබ සුදුසු රැකියාවක් කරා යනවා. එහෙම යවෙන්නේ ඉහළ මාර්ගාංග ශක්තිමත් වැඩෙනකොට. තේන්නද? සම්මාදිට්ඨිය ශක්තිමත් වැඩෙනකොට, සම්මා සංකප්ප ශක්තිමත් වැඩෙනකොට, කල්යාණ මිත්‍රාශ්‍රය ශක්තිමත් වැඩෙනකොට, නුවණින් මෙනෙහි කිරීම ශක්තිමත් වෙනකොට ඔබ ඉතින් තියාවි. නමුත් බලෙන් යන්න එපා ඈ. තේරෙනවද? තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මස් මාංශ සකස් කිරීම පාපයකට හේතුවක්ද? මෙහෙමයි පුතේ, මස් මාංශ සකස් කරනවා කියන්නේ මස් මාංශ උයනවා කියන එක සිල්පදයක් බිඳීමක් මිච්ඡා ජීවයක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහෙනේ. මස් මාංශ උයනවා කියන කාරණේ සිල්පදයක් බිඳීමක් නැහැ. ඔබ මාළු 500ක් ගත්තා කියන කාරණේ සිල්පද බිඳීමක් නැහැ. නමුත් මස් මාංශ විකිනීම මිච්ඡා ජීවයක්. තේන්න? ඒතර මස් මාංශ විකුණනවා කියන්නේ මේ අමු මස් කියන කාරණේ විතරක් නෙමෙයි. උයලා විකුණුවත් ඒක මස් මාංශයක්මයි. තේන්න? ඉතින් එච්චරයිද? මොකද විකිනීම කියන කාරණේදී පුතේ තෘෂ්ණාවනේ වැඩි වෙන්නේ. තේන්නද? විකුණන කෙනා අද බත් පාසල් 100ක් විකුණන කෙනා හෙට 125ක් විකුණන්නේ නෙමෙයිද බලාපොරොත්තු ඇති කරගන්නේ? අද කොත්තුරුටි 10ක් විකුණන කෙනා හෙට 20ක් විකුණන්නේ නෙමෙයිද? ඒව වැඩි වෙන්න මස් අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒ චේතනා තමන් තුළ සකස් වෙනවානේ. තේන්න? නමුත් මාළු කන මිනිස්සයා මාළු කෑලි දෙකක් අයි. තේන්න? ඒතකොට ඒ මිනිස්සයාගේ ඒක වෙන්නේ කඩේට මාළු ගිහිල්ලා ගන්න කෙනා මාළු 500ක් ගනි. තේන්නද? එයා තුල අර බලවත් වූ චේතනාවන් සකස් වෙන්නේ නැහැ. නමුත් ඔබ විකුණද්දී ඔබ අදට වඩා හෙට කොත්තු දෙන්න හදනේ, අදට වඩා හෙට බුරියානි දෙන්න හදනේ, අදට වඩා හෙට බත් පාසල් දෙන්න හදනේ. තේන්න? එවැනි තැනකදී ඔබේ චේතනාවන් සකස් වීම චේතනාව මතයි බුදුරජාණන් වහන්සේ මේක පනවන්නේ. තේන්න? ඒ නිසා මහත්මයෝ මේ මස් මාංශ සකස් කළායි කියන කාරණේ නම් කිසිම ගැටලුවක් නැහැ. ඔබ මගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ මම හෝටලයක වැඩ කරනවා. හෝටලයක වැඩ කරද්දී මට නිරතුරුවම මේ මාළු කරි මස් කරි තමයි හදන්න තියෙන්නේ. ඒක මිච්ඡා ජීවයක් වෙන්නේ නැහැ. තේන්න? ඔබ විකුණන්නේ නැහනේ. ඒක විකුණන කෙනාට ඒක වෙයි. තේන්න? එච්චරයි. අතරම සංසය හෝටලයක වැඩ කරන එක කරන්න. ආ එහෙනම් ප්‍රශ්නේ නැහැ. ඔබ මේ පස්සේ පටලවනවා නේද? තරුපය හෝටලයක. ආ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ මේ මාළු කැපලා හැදුවට මේක කියන්නේ. ඒක මේව නැහැ. කොහොමද ඉතින් ඔවා කාමච්ඡන්දයන් වැඩෙන දේවල් මහත්ව ඈ. ඕකත් ඉතින් හරියට අර මේ අරක්කු මේ විකුණන්නේ කෙනෙක් කාලා දාලා දෙන්නේ තව කෙනෙක්. එයා අහනෝ නෑ මම විකුණන්නේ. ඔලේ හිරු ගන්නෝ නෑ. දැන් අරක්කු තැබෑරුමක දෙන්නේක් ඉන්නවා. කැෂියර් එතන ඉන්නවා. අර කැෂියර් අරය කාලක් ඉන්නවා මල්ලි කාලක් දාන්න ගිහම අරය බෝතලෙන් කාලා දාලා කැෂියර් දෙන්නේ. කැෂියර් වික්කේ නෑ නේද ඉතින් සල්ලි ගත්තේ ඔක්කොම ගලේ අරයා. එයා කියනෝ නෑ මම වික්කෙත් නෑ. ඉතින් ඕවා තමයි ගලප ගන්නෝ.